ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස කුසල වීරය ඇති කර ගන්නා ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. තිරුවන් සරණයි. කුසල වීරිය ඇති කර ගන්න විදිහ. කුසලයට වීරිය ඇති කර ගන්න නම් මේක තියෙන්නේ මේ වීරිය කරන අයත් ඇඉන්න ඕනේ වගේම අර විරිය සම්බොජ්ජංගේ තියෙනවනේ. ඒක වඩනකොට තිබෙනවා වීරිය මේ එකක් තමයි අපාය බය. අපාය ගැන හිතන්න ඕනේ. අපි ඇත්තටම හිතුවොත් එහෙම අපි දැන් යම්කිසි විදියකින් මැරිලා ගිහිල්ලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සෝවාන් වෙලාවත් හිටියේ නැත්තම් බරපතල කුසල කර්මයකුත් අපේ අතේ නැත්තම් යම්කිසි විදියකින් මැරිලා ගිහිල්ලා කෙනෙක් නරකයකට වැටුනොත් ඒ කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයට ආවන් පස්සේ මව කුසේ ඉඳලා අඬාගෙන කියාගෙන එනකොට අවුරුදු 80ක් 100ක් වගේ මැක්සිමම් 90ක් වගේ කාලයක් නැත්තම් 70ක් වගේ කාලයක් තියෙන්නේ ওই ටිකට නෙන්නේ. දැන් අත වශයෙන් මේ කාලේ තිබෙන මනුෂ්‍ය ජීවිතයේ තිබෙන පරමාශය හැටියට අවුරුදු 100ක් 75ක් වගේ කාලයක් නේ තියෙන්නේ. අඩුයි. 70ටම දිනනවා නම් 70 ගන්නත් තියෙන්නේ. ඉතින් මේ වගේ නෙවෙයි යම්කිසි විදියකින් ඔය තියෙන අවුරුදු 10 ගානක තියෙන තැනක ගිහිල්ලා හිත හිර වුණොත් කාට කියන්නේ? අම්මා තාත්තා එනවා, ගුරුවරු එනවා, අපි අසරණ වෙනවා. ඒ වගේම තමයි තිරිසන් ලෝකයේ ගිහිල්ලා හිටියොත් එහෙම. එතන ඉඳලා පොඩි කාලේ ඉඳලාම කියලා දෙන්නේ පුරුදු වෙන්නේ සත්තු මරන්නට අවුලගෙන කන්ට. ඒ වගේම පව්. අන්න ඒ වගේ අපායේ තිබෙන්නා වූ බය වෙන්න යන අසරණකම් ඇත්තටම හේතුවද? අද අපි මේ ෆොටෝ ගහගෙන, සෙල්ෆි ගහගෙන හොඳට ඇඳගෙන කොණ්ඩේ පියරගෙන ඇඳුම් ඇඳගෙන ඉන්නවා. ඒ වාගේම ස්වාමියෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා. ඉතින් මේ විදිහට ඉඳලා මැරිලා ගිහිල්ලා අතරේ තත්ත්වයටපත් වුණොත් එහෙම කෝ අපේ ස්වාමියා, භාර්යාව, අම්මා තාත්තා කවුරුවත් එනවද? නැහැ. ඉතින් ඒගොල්ලෝ පින් දීමට මොන මොන හරි කරාවි. අන්න ඒ විදිහට හිතන්න. එහෙම හිතනකොට මෙනෙහි කරනකොට අර පින් කරන්ට කම්මැලිව පින් කරන්ට බැරිව හැකිලී තිබෙන්නා වූ හිත, නිකන් කම්මැලි වෙල හැකිලිලා නිදාගෙන ඉන්නා වූ පින් හිත, අන්න ඊට පස්සේ අලුගසා දාගෙන නැගිටලා එනවා හිතේ. එහෙම වුණයින් පස්සේ ඒ වගේ අවස්ථාව සැලසුනාම අන්න පින් කරගන්න කුසල් වඩා ගන්න පුළුවන්. කුසල වීරිය ඇති කරගන්න තවත් හේතුවක්. අනිත් එක තමයි වීරිය කරන අය දිහා දැක්කම, බැලුවම, ඇහුවම ආන එතකොටත් ඇති වෙනවා කුසල වීර්ය. මරණානුස්සති භාවනාව කුසල වීර්ය හදාගන්නට උපකාර වෙනවා. ඊළඟට අපාය බය ප්‍රතිවේක්ෂා කිරීම. ඊළඟට තවත් එකක් තිබෙනවා සසර දුකින් මිදලා යන්න ඕනේ කියන හිත හදාගත්තම ඒකත් උපකාර වෙනවා. ඔන්න ඔය විදිහටයි ඔක හදාගන්න. තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමින් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණිකව මෙම දහම් කරුණු පැහැදිලි කර දෙන්න. සුරාමේරේ මජ්ජපමා සිල්පදය පස්පව්වල ඇතුළත් වූද දස අකුසල් වලදී එය නොමැත්තේ මන්ද? ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා. මේ මට ඔබ කියනකොට කවුරු හරි බොනේ කෙනෙක් ඔය ප්‍රශ්නේ අහලා තියෙනවද කියලා හිතුණා. ඒ වුණත් ධර්මය තේරුම් ගන්න එක හොඳයිනේ. අපි බලමු දස කුසල ධර්මයෝ කියලා කියන්නේ මොකද්ද? දස අකුසල කියලා කියන්නේ මොකද්ද? අපි බලමු. මේ පස්පව් වල නම් ඔබ තියෙනවා දස අකුසල්. මොනවද දස අකුසල් කියලා කියන්නේ? කයෙන් 3යි, වචනෙන් 4යි, හිතින් 3යිනේ. එහෙමනේ. මොනවද කයෙන් සිද්ධ වෙන අකුසල්? 7 3. ඒ තමයි ප්‍රාණඝාතය කායික අකුසලයක්. අදින්නාදානය හොරකම් කිරීම කායික අකුසලයක්. වරදව හැසිරීම කායික අකුසලයක්. කයින් 3යි, වචනෙන් බොරු කීම වාචසික අකුසලයක්. කේලම් කීම වාචසික අකුසලයක්. ඊළඟට පරස වචන බැනවැදීම වාචසික අකුසලයක්. ඊළඟට හිස් වචන කීම වාචසික අකුසලයක්. ඒ වාචසික අකුසල 4යි. එතකොට 7යිනේ. හිතින් සිද්ධ වෙනවා. ඒ තමයි තද්ද බල මේ ලෝභය. ඒකට කියන අභිජ්ජාව කියලා. තද්ද බල මේ විසම ලෝභය කියලා තියෙනවා. මහා තද විදිය ලෝභ තියෙනවා. තද බල විදිය ලෝභයි. ඊළඟට අනිත් එක තමයි තරහව.
තරහව ඇති වෙන්නෙත් හිතේනි, ලෝභය ඇති වෙන්නෙත් හිතේනි. අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය. කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටිය. ආන්නේ ඒක මානසික ධර්ම තුනක්. ඔය තැනදී දැන් බලන්න අපි බලමු කයින් දැන් මේ සුරාපානය කියන එක ඇවිල්ලා කයින් වෙන එකක් මේ වචනින් සිද්ධ වෙන එකක් නෙවෙයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හොඳට බලන්න මේ 10ට නිකන් ඇඳිලා යනවාද කියලා මෙහෙම. මම මේ ළඟදී දැන් මාස කීපයකට කලින් මේ පොඩි මේ වීඩියෝ කැල්ලක් දැක්කා. හොඳට ඉන්නා මිනිස්සෙක් පව ජීවිතයකට දරුවෙක් ඉන්නවා. මම හිතේ දකුණු පළාත පැත්තේ ලංකාවේ දරුවෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, හොඳට ගියක් මිනිස්සයා හදාගෙන තියෙනවා. මේ මිනිස්සයා බීලා අර භාර්යාවට කාන්තාවටත් ගහනවා, ඒ දරුවාලල පොලේ ගන්න. දැන් බලන්න දරුවාලල පොලේ ගන්න. ඉතින් ඒ දරුවා ඇදලා ගන්නවා පොලේ ගහන්න. ඉතින් මේ ඒ අම්මා කරන්නේ මොකද්ද? දරුවාලගෙන වටපිටාවේ ගිවල් වලට තියන. මේ මිනිස්සයා පිටිපස්සෙන් යනවා. මහ දඩු මේ මුගුරු අරගෙන. ඒක කායික කුසලයක්ද? වාචික කුසලයක්ද? බණින එක නරක වචන කියලා බණින එක වාචික අකුසලයක්. දැන් බලන්න මේ වාචික අකුසලයයි මේ භයානක කායික කුසල දෙකම මාතෘත්වයේ ක්‍රේ මොකද්ද? මාතෘත්වයේ ක්‍රේ මොකද්ද? අර සුරාපානි මිනිසයා බිව්වන් පස්සේ තමයි ඒක තියෙන්නේ. එතකොට අකුසල වලට මේක බලපාන. දැන් අර තියෙනවනේ මේ මත්පැන් බීලා අම්මා දරුවා ඝාතනය කරපු අර ජාතක දේශනාවක් එහෙම තියෙන්නේ. දැන් එතකොට ඔය වගේ තියෙනවා. තව මෙහෙම එකක් තියෙන සීක්‍රට් එකක් ඒක කියන්නේ නැහැ කට්ටිය. නමුත් තියෙනවා. ඒ තමයි ඕක තියෙන්නේ හමුදා. ඔය ආරක්ෂක හමුදාවල රටවල තියෙනවා. ඔය මේ සමහර කාලවලට හමුදාවේ කට්ටිය දානවා මරන්නව දානවා. වතුරු මරන්න. ඔය සාමාන්‍ය මිනිස්සුනේ හමුදා බටයෝ කියලා කියන්නේ මේ වෙන රක්කොලකින් ආපු කොටසක් නෙමෙයි. මේත් මේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ඔය නෑදෑයෝ හිතවතුන් එක්ක අයියලා මල්ල පොඩි කාලේ ඉස්කෝලේ ගිහලා දඟලලා ආදිච්ච කොළු බට්ටෝ ටිකනේ ඔය මේ කරදඩු වෙලා ගිහිල්ලා මේ ඔය යුනිෆෝම් එකක් ගාගෙන ඉන්නේ ওই මිනිස්සුන්ට එකපාරම සාමාන්‍ය කෙනෙක් මරන්න හිතෙන්නේ නැහැ. පසුබසින. එහෙම කරනකොට මේගොල්ලන්ට මේ උත්තේජනයක් දෙන්න ඕන. මේකට ඒක නිසා කරන්නේ මං අහලා තියෙනවක ඒ තමයි බොණ්ඩ දෙනවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය හොඳට දෙනවා. ඒක මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, බොණ ජාති වෙන්න පුළුවන්, කන ජාති වෙන්න පුළුවන් මොන ආද දේලා වීඩියෝස් පෙන්නනවා. පෙන්වන් පස්සේ ඕකෙන් කියන බ්‍රේන් වොෂ් කරනවා. එහෙම දාලා දාපු ගාම අර මනුස්සයා නොකරන දේ කරනවා. දැන් බලන්න අකුසලින් ප්‍රාණඝාතය, වරවං කිරීම ඔක්කොටම ඊට පස්සේ තමයි වරදව හැසිරීම, බොරු කීම ඔක්කොම ටික කරන්න පුළුවන් යාට. ඒක නිසා මේක අන්තර්ගත වුණේ නැහැ කියලා අකුසලයට මාතෘත්වයක් දක්වන එක නිසා අකුසල් හේතුවක්. පව් වලට මඟ පෙන්වන එකක්. හොඳට අර සිංහලෝවාද සූත්‍රයේ බලන්නකෝ කියලා තියෙන දේවල්. අනිත් එක තමයි ගෙවල් වල රණ්ඩු තියෙනවනේ. හිතලා බලන්න රණ්ඩු ස්වාමියා භාර්යා බැනගන්නවා ගා ගන්නවා. ඒ රණ්ඩු ඔක්කොම මූලයේ ගත්තාන් පස්සේ මොකද්ද? මිනිස්සයා හම්බ කරනවා කණ්ඩ බොණ්ඩ තියෙන දෙක වෙනුවට බොනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කණ්ඩ බොණ්ඩ වියදම් කරන්න තියෙන ටික බොණ්ඩ වියදම් කරපු ටික හින්දා නේද ඒක ඇති වෙන්නේ. ඒක අහපු නිසානේ තරහ යන්නේ. ඒක නිසා රණ්ඩු සරුවල් ඇති වෙන්න, ඒ වාගේම සමගිය නැති වෙන්න සිද්ධ වෙන දෙයක් හේතුවක් තමයි ඔය මේ සුරාපාන. ඒක නිසා ඔය අන්තර්ගතේ නැති වුණාට ඒ 10ම කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඔකේ. තෙරුවන් සරණයි. එහිමයි ස්වාමීන් වහන්සේ.